සමහරු දකිනවා මේක හොඳට හම්බ කරන්න පුළුවන් නේ කියලා. ඔබතුමා හම්බ කරන්න ගියේ නැද්ද? මම මේ නිකන් තරුණයෙක් විතර ඔබතුමායන් අහන්නේ හම්බ කරන්න ගියම නැද්ද ජ්‍යොතිෂය? සාම්ප්‍රදායික විතර සාටක දැම්මේ නැතුවට ශාස්ත්‍රය ගැන හොඳ කරුම් දන්නවා. ඒ නිසා මට අර මගේ රූපෙන් පෙන්වන්න අවශ්‍ය නැහැ මම මෙහෙම කෙනෙක් කියලා. මේ මොඩර්න් ජ්‍යොතිෂ වේදියේද මේ කරන්න කියලා මටත් හිතෙනවා වෙලාවකට. ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා ආයුබෝවන් ඔබතුමාව පිළිගන්නවා. ජ්‍යොතිර්වේදී සහ ගුප්ත විද්‍යා පරීක්ෂක චාපා කුමාර මහත්මයා. මම හිතන්නේ ඔබතුමාව බොහෝ දෙනෙක් හඳුන්වනවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ. මෙතුමා හරි ප්‍රසිද්ධයි. හැබැයි ධනුෂ් ලොක්ස් අපේ නාලිකාවට ප්‍රථම වතාවට තමයි මෙතුමත් එක්ක මේ සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම මේ නොපෙනෙන ලෝකය ගැන හොයාගෙන යද්දී ගුප්ත විද්‍යා පරීක්ෂණ කටයුතු සම්බන්ධව මෙතුමත් එක්ක සාකච්ඡාවක් කරන්න මේ හිතුණා. අපි පොඩ්ඩක් හඳුන්වා දෙමු. දැන් මම හරි ආසයි අර ඔබතුමා මාත් එක්ක සුහද වෙද්දි කතා බහ කරද්දී එක්තරා තැනකදී මෙතුමා මට කිව්වා මෙතුමට මේ බලය ආවේ කොහොමද? එහෙමත් නැත්නම් කෙනෙක් ගැන විස්තර කියන්න හැකියාව ලැබුණේ කොහොමද? ඔබතුමත් හරි තරුණෙක්. සමහරක් වෙලාවට මේ වැඩසටහන බලද්දී හිතන්න පුළුවන් මේ මෙතුමා කොහොමද මේ ජ්‍යොතිෂය ගැන කතා කරන්නේ? කියන්නේ අපේ රටේ අයට අර දැකලා පුරුදු ජ්‍යොතිෂවේදීන් කෝ මොයස රූපෙන් නෙවෙයි. එහෙමත් නැත්නම් මේ වැඩ මේ ශාන්ති කර්ම කියන කොටස කරන්නේ මේ වගේ තරුණයෝ ශාන්ති කර්ම කරන්නේ නැහැ, මේ කොටස් කරන්නේ නැහැ කියලා අර වෙන ස්වරූපයක් නේ ඇහැට හුරු. හැබැයි ඔබතුමා හරි වෙනස්, නිකම් මේ මොඩර්න් ජ්‍යොතිෂවේදියද මේ කරන්නේ කියලා මටත් හිතෙනවා වෙලාවකට. සමහරක් වෙලාවට එහෙම හිතෙන්නත් පුළුවන්. හැබැයි කොහොම වුණත් කමන්නේ මිනිස්සුන්ට සතක් සාන්තියක් වෙනවා නම් අපි ඒ ගැන කතා කරන්න ඕන ලක් සූදානම්. අපි ඒක ඔබතුමාගේ මට අර අහන්න මෙතන ද ඔබතුමා තරුණේ කොහොමද මේක පරම්පරාවෙන්ද ලැබෙන්නේ, කොහොමද මේ බලය ලැබෙන්නේ කියලා අපි එතනින් කතාව ආරම්භ කරමු. ඔව්, මගේ පරම්පරාවේ හිටිය මගේ අම්මගේ මහප්පහෙම ජෝස්ස සම්බන්ධ වැඩ කටයුතු කරා. අපි කළුතර ප්‍රදේශ තමයි කරේ. ඒක අංජනංගලි ගෙදර ගිහම කළුතර ප්‍රදේශය දන්නවා. හේ ඉතින් මම එසේස සම්බන්ධුනේ නැහැ. මම වෙනම ධර්ම මාවතක ගියා මේ බණ භාවනා කරන්න. මම බොහොම කැමති. අර සාම්ප්‍රදායික විතර සාටක දැම්මේ නැතුවට ශාස්ත්‍රය ගැන හොඳ කරුම් දන්නවා. ඒ නිසා මට අර මගේ රූපෙන් පෙන්වන්න අවශ්‍ය නැහැ මම මෙහෙම කෙනෙක් කියලා. මගේ මේ වෙනකොට ගොඩක් අය වැඩ කරගෙන තිනවා. ඉතින් ඒගොල්ලොත් සාක්ෂි සපයාවි. යම් දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා මට මේ ඇඳුමෙන් හැඩරුවෙන් කැපී පෙන්වන්න අවශ්‍ය නැහැ. ශාස්ත්‍රය හරියට කරා දන්නවා. ශාස්ත්‍රයට එක ස්වරූපයක් එළියට බැස්සම එක ස්වරූපයක් එහෙම නැහැ. මේ තමයි ඔබතුමාගේ සැබෑ ජීවිතේ. මේ විදිහට තමයි ඉන්නේ. අපි ඒ හින්දා සැබෑ යථාර්ථය කතා කරමු. මොකක්ද ඔබතුමා දකින විදිහට මේ ජ්‍යොතිෂය කියන්නේ? ජ්‍යොතිෂය කියන්නේ අත්‍තරම මේ කෙනෙකුගේ තියෙන ජීවන සිතියම කිව්වොත්ින් හරි. අපි කිව්වොත් එහෙම අපේ ජීවිතේ අපි ගෙනියද්දී උදාහරණයක් විදිහට අපි කියනනේ නෞකාවක් නම් මේක අපි මේක හරියාකාරව පදවන හැට තමයි ජ්‍යොතිෂයෙන් කියන්නේ. ජ්‍යොතිෂය කියන්නේ මැප් එක. එතකොට ඒක පදවන කෙනා තමයි ඔබ නැත්තම් අපි මේක බලන හඳහන අයිතිය කෙනා. ඉතින් එයාට අපි කියනවා මෙන්න මෙහෙම ඉදිරියේදී ගලක් තියෙනවා. මේක හරියාකාරව පෙන්නනවා. ගොඩ බිමකට සේන්දු වෙන්න නම් මෙන්න මේ ස්ථානේ යන්න කියනවා මිසක් ඒක වද්ද ගන්න දුවේ අනේක තින්නේ යාතේ. ජෝස්සෙන් කියන්නේ ඒ දේ තමයි. නම ජෝස්සෙ කොයි වෙලාවකක් කියන්නේ නැහැ ඔබට මෙන්න මෙවැනි අතුරු අන්තරාවන් තියෙනවා, කරදර වෙන්න තියෙනවා කියන කියන්නේ ඒකෙන් මග හැරෙන්න කියන එක මිසක් ඒකේ තියෙන දේ වෙනවා කියලා කොයි වෙලාවකත් අපි කියන්නේ නැහැ. ඒකට ඒක ගැන අවධානය යොමු නොකරුවොත් අනිවාර්යෙන් පෙරභවයන් වල කරපු කර්ම ශක්තියනොත් පරිසම් දීලා ඒක බොහොම දරුණුවට බලපාන වෙලාවල් තියෙනවා. අපිට අත්දැකීම් තියෙනවා. ඒ කියන්නේ බලපු ගමන් කියන්න බලන්න මෙයාට උනේ මොනවද, වෙන්නේ මොනවද, ඉස්සරහට වෙන්නේ මොනවද කියලා කියපේව සාර්ථක වෙලක් තියෙනවා. දැන් අන්න එතන තමයි මගේ ඊළඟ ප්‍රශ්නේ. කොහොමද ඔබතුමා එහෙම හරියටම කෙනෙක් ගැන ඉදිරියේ වෙන දේවල් වෙන්නේ මෙන්න මේක මේ වගේ දේවල් වෙන්නේ කියලා කොහොමද ඔබතුමා කියන්නේ? අඳුන බල්ලද නැත්නම් ශාස්ත්‍ර වලින්ද කොහොමද මේක ගලපලා කොහොමද හරියටම කියන්නේ? ඒ කියන්නේ අපි ඕක පරීක්ෂණ කරන අයනේ. පරීක්ෂණ නිරීක්ෂණ නිගමන. අපි සාම්ප්‍රදායික දේවල් කොහෙත්ම අරගෙන ඉන්නේ නැහැ. ඒ වුණාට ඉෂි භාවිතය අපි පිළිගන්නවා. උන්වහන්සේලා අරගෙන ආපු දේවල්. ඒකෙදි අපි දන්නවා මෙන්න මේ හඳහන් වෙලා මේ මාක්ස් අපි දාගෙන තියෙනවා. මේ තැන්වලදී මෙන්න මේ ඉෆෙක්ට් වුණා. මේ ග්‍රැවිටි එකේ තියෙන යම් ඉෆෙක්ට් එකක් තමයි මේ වෙන්නේ. මේකදී අර පටවියාපෝ තේජෝ වාය වගේම අපි අද බලනවානේ විද්‍යානුකූලවත් අපි ඉගෙන ගන්නවා මේක. නියුට්‍රෝන ප්‍රෝටෝන ගැන මේවා ගැනත් අපි කතා කරනවා. මේවා තියෙන සංකට ගැන තමයි ඉන්ද්‍ර ග්‍රහ තාරකාවලත් තියෙන්නේ. ඒ නිසා මේක ගහට පොත්ත වගේ බැඳිච්ච දෙයක්. මනුස්සයයි කියන්නේ සබා දහමයි කියන්නේ දෙකම එකයි. ඉතින් මේකේ තියෙන යම් ඉෆෙක්ට් එකක් අපි දකිනවා, දැකලා තියෙනවා. මෙන්න මේ භාවයන් වල ලග්න රාශිගත වුණොතින් මෙන්න මේ දේ වෙනවා කියන එකද කියලාම ඕනම කෙනෙක් ඒක ඕනම ශේෂ්ත්‍රයක් කෙනෙක් ඒක නියලන කෙනෙක් නම් එයාට ඒක අමුතු වෙන දෙයක් නෙවෙයි. ආ ඒක දකිනවා. ඒක පැහැදිලිව දැක දැන හඳුනාගෙන මේ දේ කරනවා නම් මං හිතන්නේ කාට වැඩක් වෙනවා කියලා. දැන් මෙතෙක් කාලෙම ඒත් එක්ක හඳහන් බලපුවාය
මගේ ගොඩක් අය අහලා තිනවා කොහොමද ඔහොම කියන්නේ අතර අපිට මෙහෙම වුණා කියලා. ඒක කියන්න පුළුවන්. ඒක යම්කිසි අර අපේ හිතට දෙනවා මෙන්න මෙහෙම තත්ත්වයක් මෙයාට වෙලා තිනවා කියන එක. ඒක අපි අර මම අර කියන්නේ අපි මේ මොඩර්න් ඉදිරි හිටියට ධර්මානුකූලව අපි ජීවත් වෙනවා. ඉතින් එතනදී අපිට ලැබිච්ච යම් විශේෂ ශක්ති ධාරාවක් වෙන්නේ නැති කෙනෙක් ආවම පැහැදිලිවම කියන්න පුළුවන්. මෙන්න මේකයි මෙයාට වෙලා තියෙන්නේ කියන එක. ඒකට උපන් වෙලාව බලපානවා. උපන් වෙලාව අනිවාර්යෙන්ම ඕනේ. උපන් වෙලාව, උපන් දිනේ, උපන් ස්ථානයේ කියන ඔන්න ඔය ටික අපි අරගෙන ඉවරලා තත්කාලයට අනුව තමයි මේ සියලුම දේවල් ටික බලන්නේ. ඉතින් ඒක ඔයාලට මේ දේවල්ට ආවහම උනත් සාක්ෂි තියෙනවා. අද වෙනකොට 150,000 කට ඉඳන් කළා මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් ඒගොල්ලෝ සත්භාවින්නේ කරේ අපි කියලා නෙවෙයි. ඉතින් මොන හරි යම් දෙයක් ඇති. ඒ නිසා තමයි. ඒ කියන්නේ මමත් දකිනවා දැන් මේ සියල්ලම ඉදුවෙමින් පවතිනවා, පිළිරූ තිබෙනවා, සමහර දේව ප්‍රතිමා තිබෙනවා, ඒ ඉදුවෙමින් පවතිනවා. මේ සියල්ලම මිනිස්සු දැහැදුවේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන්, මිනිස්සුන්ගේ දායකත්වයෙන් ඉදිවිච්චේවද මේ වටපිටාවේ සියලු දේවල්ම? මිනිස්සු තමයි හැදුවේ. ඇත්තරම මම එහෙම ලොකු ධනයක් තීච්ච කෙනෙක් නෙවෙයි. මගේ ශාස්ත්‍රය මම හරියාකාරව කරා. අපි යොද අපි කරන කාර්යවලට යම් මුදලක් අපි අය කරන එක ඇත්ත. ඒ වුණාට ඒගොල්ලෝ සත්භාවයෙන් ඒගොල්ලන් විසින් වියදම් කළා මේක හැදුවා. ආවා දැන් නැතිව පිළිමයක් වුණා 104,500ක් වෙනවා. අද සෑහෙන ඉදිකිරීම් කරලා තිනවා. අක්කරකට ආසන්න භූමියක් මේක පවා ගත්තේ ඒගොල්ලන්. ඉතින් යම් සාර්ථකත්වයක් ඇති නැත්නම් මං හිතන්නේ ඒගොල්ලෝ අපිට එහෙම උදව් කරાવી කියලා. තව ඉස්සරහටත් චෛත්‍යයක් පවා හදනවා. 120,000ක් යන එක ඒකත් එක මාර්ථේ බාරනම් තියෙන තියාගේ කාර්යය හරියි හින්දා ඒ වැඩ ටික වෙනවා. දැන් මට මේ තරුණයෙක් විතර මම මේ ඔබතුමාගෙන් නිකම් මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් ඔබතුමා එකතනක් කියනවනේ මම එච්චර සල්ලිකාරයෙක් නෙවෙයි කියනවා. හැබැයි දැන් මේ ජ්‍යොතිෂය මේ ශේෂ්ත්‍රය ගත්තම එක පැත්තකින් සල්ලි හොයන්න පුළුවන් හොඳ බිස්නස් එකක් හොඳ ව්‍යාපාරයක් විදියට එහෙම සමහරු දකිනවා මේක. හොඳට හම්බ කරන්න පුළුවන් නේ කියලා. ඔබතුමා හම්බ කරන්න ගියේ නැද්ද? මම මේ නිකන් තරුණයෙක් විතර ඔබතුමාගෙන් අහන්නේ හම්බ කරන්න ගියම නැද්ද ජ්‍යොතිෂය? ජෝසෙම හම්බ කරන්න කියන මොකද මර වෙනත් ව්‍යාපාරයක් තියෙනවා. මේවා අපේ පිනට හම්බෙන දේවල් කියලා මම විශ්වාස කරනවා. මේකට මුදල මුල් කරගෙන මුදලක් අපි අය කරන පැහැදිලිවම අපි මේකට අපේ මහන්සියට අපි අය කරනවා. එහෙමයි කියලා මේ හැම දෙයක්ම ගොඩනගන්න අපි වදින යාන වාහන කිසි දෙයකට මෙහෙම ගත්තා කියලා අපි කියන්න යන්නේ නැහැ. නමුත් අපි යම් මුදලක් අය කරලා තියෙනවා. ඒක අර ගසාගෙන කෑම් බොරු කළා මිනිසුන්ව රවට්ටලා බය කළා මෙහෙම දෙයක් ඔයාලට වෙන්න තියෙනවා. මේවා කියලා නැහැ. ඒවා කිව්වොත් අපිට අනිවාර්යයෙන්ම අනිත් පැත්තට අපිට එනවා කියන එක මම අපි අත්දැකීමෙන් දකින්න ඔය ඔය සාමිල එහෙම කරපු වෙලාව අපි දැක්කනේ. ඒත් ඒවා පැවැත්මක් නැහැ. හරිද? ඒ නිසා මේ මම හිතන මේ ඇත්තත් එක ගියොත් හොඳයි. ඉතින් මහ ලොකු මට විශාල ධනයක් ආවම තරමේ මොනවාදනේ? එහෙම නැන්නේ අපි කරන ශාස්ත්‍රය හරියාකාරව කරනවා. සත්භාවයෙන් තමයි කරේ. කාවක්ව බය කරලා අරගත්තුවත් මොකුත් නෙමෙයි. එහෙම කියන්නෙත් නැහැ කියලාත් නැහැ කියලා තිනවන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියමු. හරි, ඔබට මෙතුමාව හඳුන්වා දෙන්න ඕනි හින්දායි මම එහෙම ප්‍රශ්න ටිකක් ඇහුවේ. දැන් ඊළඟ ප්‍රශ්නේ, ජ්‍යොතිෂය ගත්තම දැන් මේ ජ්‍යොතිෂය කියන විෂයට එහෙම නැත්තම් මේ මාතෘකාවට ලොකු ප්‍රහාරයක් එක තැනක එල්ල වෙනවා. දැන් හැමෝම ගැන ඔහොම බලනවා නම් කේන්ද්‍ර බල්ල ඔහොම දේවල් කියනවා නම් ඇයි මේ ඉදිරියාව වසංගතය ගැන කවුරුත් කිව්වේ නැහැ, මේ දේවල් කවුරුත් ප්‍රකාශ කරේ නැහැ? මම ඔබතුමාගෙන් අනාවක අහනවා නෙවෙයි මේ. එහෙම චෝදනාවක් එල්ල වෙනවා නේද තැනක මං හිතන්නේ අනාවක කියන් ගැන කියන්න ගිහිල්ලත් මේ සංශය සමහර තැනක මම හැල්ලුවට ලක් වෙලා තියෙනවා. මම ඔය අනාගත වෙකි කියන්න යන්නේ නැහැ. ඒ නිසා මේක ඇවිල්ලා ජෝස්සේ සම්බන්ධ නැහැ වෛරස් කියන එකට. වෛරස් එකක් කියන්නේ ඒක ඒ මොහොතේදී හට ගන්න දෙයක් නේ. හරිද? ඒතර මිනිසුන්ගේ තියෙන යම් අත්දැකීම් වෙන්න පුළුවන්. අපි කොරෝනා වැනි රෝගයන් ඕන තරම් ආවා. දැන් ඔයාලා දන්නේ සාක්කෙක් ගැන, අපි ඉබෝලා ගැන කතා කරනවා. මේ හැමදේම කතා කරනවා. ඔයා දන්නවා දවසට 22,000 කන්න නැතුව ළමයි මැරෙනවා මේ ලෝකේ. සතියකට 65,000ක් මැරෙනවා බෝ නොවන රෝගවලින්. හරිද? මේක කොවිඩ් ඇවිල්ලා නෙවෙයිනේ. එවැනි වසංගතයක දැන් ඉතින් දැන් මේක ප්‍රභේද වලට බෙදි බෙදි එනවා. ඉතින් මේක අපි එකතු වෙලා තුරන් කරගන්න ඕන දෙයක්. ඒක මම හිතන්නේ නැහැ ජෝස්සේ හෝ වෙන ගුප්ත කර්මයක් හෝ කාලියම්ම හෝ කාවහරි මේකට මාට්ටු කළා මුදල් කරන්න යනවන එක බොහොම වැරදි වැඩක්. ඒක සෞඛ්‍ය අංශ වලට දෙන එක හොඳයි. ඒක ජෝස්සෙට කියන්න බෑ. ඒක මිනිස්සුෙකුට තියෙන එයාට බලපාන හැටි අපිට කියතයි. යම් මෙන්න මේ කාලෙදී ඔයාට බලගතු වෙන විදිහවල් අපි තියෙනවා. අපි දැන් විශේෂයෙන් අපි හඳහන් ගැන බලද්දී අපේ ත්‍රිතකයක් තියෙනවා 6 සහ 8 12 කියන භාවයන් වල. 6 කියන්නේ අපේ අපි කියන එක රෝගස්ථානය කියලා. ඔන්න ඔය ස්ථානයේ ශනි වගේ ශනි ග්‍රහය ගැනත් අපි ඉස්සරහට කතා කරමු මේ සෙනසුරු ගැන. මෙන්න මෙයාලා මේවා බලපානකොට කොහොමද අපිට වෙන්නේ 6 8 12 කියන භාවයන් වලදී. මෙන්න මේවා ග්‍රහයන් පිහිටන අනුවන ගැන කතා කරද්දී විශේෂයෙන් කියන්න පුළුවන් ඔබ රෝගයන් වලට ලක් වෙනවද? ඔබගේ මරණය කොහොමද සිදුවෙන්නේ? ඔබගේ ආයවැය පරතරය කොච්චරද?
මේක අපිට කතාවද ඒක කෙනා එක්කෙනා කෙනාට පුද්ගලිකව කතා කරන්න පුළුවන් සමස්තයක් ඉදිරියෙන් මෙන්න මෙහෙම දේවල් ලෝක වෙනවා කියලා එහෙම කියන තරම් දැනුම මට නැහැ තියන අය ඇති කියලා මම විශ්වාස කරනවා හරි දැන් මේ අපි දකිනවා මේ හැමෝම කතා වුණා මේ ගැන මේ එක එක ග්‍රහමාරු වීම් බොය වෙන ඉදිරිය වෙන දේවල් මම දැක් හැමෝම කතා කරලා තිබුණා නමුත් ඔබතුමාට මේ වෙලාවේ කිසියම් ප්‍රකාශයක් තියෙනවද මේ රටේ යන වාතාවරණයත් එක්ක මම දකිනවා මේ වෙලාවේ මිනිස්සු හැමෝම කඩාගෙන වැටලා තියෙන්නේ මොකද මේ කොවිඩ් ප්‍රශ්නේ හින්දා මිනිස්සුන්ගේ ආර්ථිකය කඩාගෙන වැටලා බිස්නස් කඩාගෙන වැටලා මිනිස්සු ජීවිතේ කලකිරුණ තත්ත්වයකට ගිහිල්ලා තියෙන්නේ මේකේ ඔබතුමා දකින ඉදිරියේ කිසියම් මොකක් හෝ පැත්තක් තියෙනවද මොනා හරි හොඳක් වෙනවද ওই මාරු වීම එක බලපෑමක් තියෙනවද අපි කෙටියෙන් කියමු හැමෝම කතා කරලා තිබෙහින්ද ඔව් මේ ග්‍රහ බලපෑම් වල පැහැදිලි විකල්පයන් තියෙනවා ඒ කියන්නේ වෙන විනාශයන් තියෙනවා සහ හොඳ වීමුත් තියෙනවා ඒක එකිනෙකාගේ භාවකේන්ද්‍රයන් පරීක්ෂා කිරීමෙන් මිසක් සමස්තයක් විදිහට ලග්න 12කට ප්‍රතිඵල කියන වගේ දේවල් මම කරන්නේ නැත්තේ ඒක තේරුමක් නැහැ එයා අර භාවයන් පිළිහිටනනුව ඒක වෙනස් වෙනවා හැමෝටම මේක පොදු නැහැ මේ රෝගේ මම හිතන්නේ දැන් ওই ඉන්ජෙක්ෂන් එක ගහගෙන යනවනේ ඒක ඒ පැත්තෙන්ම ගියා නම් හරි ඒක සුව වෙලා යාවි ඒක අපි එකිනෙකාගේ හඳහන් වලට අරගෙන අපිට කියන්න පුළුවන් මෙන්න මේ තත්ත්වයක් තියෙනවා මේකෙන් පරිස්සම් වෙන්න මෙවැනි බෝනෝ රෝග වලට වැළඳීම ඉනකලම් මේ කාලේ පෙන්නනවා මෙන්න ඉෆෙක්ට් එකක් වාර තියෙනවා ඒක අපිට බලලා කියන්න පුළුවන් සමස්තයක් ඉදිරිය කියන්න බෑ මේක මෙහෙමයි කියන එක හරි දැන් ඊළඟට අපි ගත්තට පස්සේ මේ ඔය ජ්‍යොතිෂ්‍යත් එක්ක බැඳුණු කාරණාවනේ පොරොන්දම් බලන එක ඔය දේවල් පස්සේ ගොඩක් අය යනවා මේ මේ පංචාංගය කියලා ප්‍රසිද්ධ මාතෘකාවක් තිබෙනවා. ඔව්. මොකද්ද මේ දේ මේ මේ මම ඒක විස්තරයක් ඔබතුමායන් අහන්න යුතුනේ. මොකද්ද මේ දේ ගැන අපිට පොඩි විස්තරයක් කියන්න. ඔව්. පංචාංගයක් කියන්නේ අතනම දින, නැකත් වලට, තිටි වලට, යෝග වලට, ඒ වගේම කර්ණ වලට. මෙන්න මේ පහ එකතු වුණාම තමයි අපි විශේෂයෙන් මේ පංචාංගය කියන්නේ. මෙන්න මේ මේ මේක මේන් කරගෙන තමයි අපි මේකේදී යන්නේ. මේකේදී අර වෙන වෙනම කතා කරන්නත් පුළුවන්. ඒකදී මේ සම්පූර්ණම මේ දින කියලානේ අපි දැන් මුලින් කියන්නේ. මේ කියන්නේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ඒ වගේම සිකුරු සහ ශනි. එහෙම නැත්නම් සෙනසුරු කියලාත් අපි කියනවා. මෙන්න මේ ටික දෙනාව මුල් කරගෙන සතියේ දින හත අපි හදාගෙන ඉන්න ඕනේ නේද? දින ගැන කතා කරද්දී. රවි කියන්නේ ඉරිදට, චන්ද්‍ර කියන්නේ සඳට, කුජ කියන්නේ අගහරුවාදට, බුධ කියන්නේ බදාදට, ගුරු කියන්නේ බ්‍රහස්පතින්දට, සිකුරු කියන්නේ සිකුරාදට, ශනි කියන්නේ සෙනසුරාදට. ඔය ටිකන තියෙන ඒවා දින ගැන කතා කරද්දී. ඔය පංචාංගයේ පළවෙනිම එක තමයි දින කියන්නේ. ඒකවට අපිට ඕකේ පංචාංගයට අයිති වෙන දෙයක් තියෙනවා මේ අපි විශේෂයෙන් නැකත් ශාස්ත්‍ර ගැන කතා කරද්දී නැකත් අපි කෙනෙක් අපේ ඔයාලා අහලදී නැකත් 27ක් ගැන අපි කතා කරනවා නැකත් 27ක් වර නැකත් 28ක් තියෙනවා අභිජිත් කියලා නැකතකුත් තියෙනවා ඒක නම් මම පුත්කලික මම ඒක පාවිච්චිර ගන්නෙ නැහැ නමුත් අර 27න් අපි කෙනෙකුගේ උපත්ති ගැන කතා කරන කොහොමද කියන්නේ මම අතරම ඔයාලට නැකත් එකක් තවනා කියන්න මේක පළවෙනි එක තමයි අස්සිද බෙරණ කැටි රේහෙන මෝසිරස අද පුනාවස පුස අස්ලිය මා පුවසල් උත්‍රපල් හත සිත සා විසා අනුර දෙට මුල ඒ වගේම අපිට ගන්න පුළුවන් පුවසල් උත්‍රපල සුවන ඒ වගේම දෙනට නැකතත් අපිට ගතයි මේකට සියාවස පුවපුටුප උත්‍රපුටුප සහ රේවතී කියන නැකතත් ගන්න පුළුවන්. ඉතින් ওই 27 තමයි ඔක. අර මං ඉස්සෙල්ලා කිව්වේ අභිජිත් කියන නැකතත් තියෙන 28. ඒක මම පාවිච්චි කරගන්නේ නැහැ. වෙනත් ජෝස්සය ගන්න ඇති. අර 24 න් තමයි මම හදන්නේ. ඒක තමයි ඒක පංචාංගයට අයිති වෙන තුන්වෙනි එක අපිට ගන්න පුළුවන් තිටි ගැන. ඇත්තටම තිටි ගැන කතා කරද්දී අපි තිටි 16ක් තියෙනවා. ඒක අපි 14ක් තමයි තියෙන්නේ අපි විශේෂයෙන් කතා කරන්නේ 15වසගේ අමාවක එක 16ක් වෙනවා. මේකදී පැලවිය, දියවක, තියවක, ජලවක, විසේනිය, සැටවක, සතවක, අටවක, නවවක, දසවක, ඒ වගේම 11වක, 12වක, තෙලස්වක, තුදුස්සක කියලා ඔන්න ඔය මම පෙර කිව්වා වගේ 15වක සහ මාවකත් අපි ගන්නවා තිටි ගැන කතා කරද්දී. ඔකත් ඔය පංචාංගයට තමයි අයිති වෙන්නේ. ඒක තමයි අපි තුන්වෙනි. දැන් මම ඔයාලට කියන්න පහක් තියෙනවා කියලා. එතකොට හතර වෙනි එක අපිට ගන්නවා යෝග ගැන. යෝග ගැන අපිට කතා කරොත් මේ යෝගත් අර පෙර නැකත් වගේ 27ක් තියෙනවා ධනෂ්. ඒකදී අපි මේ යෝගයන් ගැන කතා කරද්දී විශේෂයෙන්ම ওই විස්කම්බ යෝගය, ප්‍රීති යෝගය, ආයුෂ්මන් යෝගය, සෞභාග්‍ය යෝගය, ශෝභන යෝගය, අතිගණ්ඩ යෝගය, සුකර්ම යෝගය, ධෘති, ඒ වගේම ශුල යෝගය, ඝණ්ඩ යෝගය, උර්ධි යෝගය, ද්‍රව යෝගය, ව්‍යාඝාත යෝගය සහ හර්ෂණ යෝගයත් අපිට මෙතන ගන්න පුළුවන්. ඒ වගේම වජ්‍ර සිද්ධි ව්‍යාතිපාත කියලා තියෙනවා අපේ. ඒ වගේම වාරියන් යෝගයත් ගන්න පුළුවන්. පරිග යෝගය මේකට අයිති වෙනවා. ඒ වගේම අපිට තවක් ගන්න පුළුවන් ශිව සිද්ධි වැනි යෝගිනුත් ගන්න පුළුවන්. සාධ්‍ය කියලා යෝගිකුත් තියෙනවා. සුබ්‍ර යෝගය, ඒ වගේම බ්‍රහ්ම
මාහේන්ද්‍ර වෛරුත්‍රි කියලා යෝගියෙකුත් අපිට තියෙනවා එතනදී 27ක් තියෙනවා මට 26යි කියවුනේ වක්ක 27ක් තියෙනවා ඒ ටික විදිහට තමයි අපිට තියෙන්නේ දැන් අපිට පස්සෙනෙක් විදිහට ගන්න පුළුවන් කර්ණ ගැන දැන් අපි අර මීට පෙරම තිටි ගැන කතා කරන්නේ පැලවක දියවක තියව කියලා මෙන්න මේ තිටියකින් භාගයකට තමයි අපි කියන්නේ කර්ණයක් කියලා මේක ජෝස්සේදී අපි පැහැදිලිව මේක ගැන කතා කරනවා ඉතින් ඒකෙදී අපිට විශේෂයෙන්ම ගන්න පුළුවන් භව කර්ණය බාලව කර්ණය කවුලව කර්ණය තයිතිල කර්ණය ගර්ජ කර්ණය වනිජ කර්ණය විස්ටි කර්ණය ඒ වගේම ඔව් ඒ ටික තමයි අපිට ඒක ගන්න පුළුවන්. තවත් ඒකේ තියෙනවා විශේෂයෙන්ම මේ ශකුණ චතුස්පාද නාග ක්‍රිස්තුංග කියලත් අපි මේකෙදී කතා කරනවා මේ මේ විවිධ විදිහට බලපෑන හැටි මේක බල්ලම තමයි දැන් කතා කරන්න ඕනේ. පංචාංගය කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් කෙටියෙන්ම අපිට කියන්න තියෙන්නේ ඔන්න ඕක තමයි. ඒක කෙටියෙන්ම කියනවා වුණාට ඒක හරි සංකීර්ණ වැඩි මමත් ඒකයි බාධා කරන්නේ නැත්නම් මේ මේවා ටික කියාගෙන කියනවා මං හිතන්නේ ජ්‍යොතිෂ ගැන දැනුමක් තියෙන කෙනෙක්ට ඕක තේරෙන්නේ නැති සාමාන්‍යයට දැන් සාමාන්‍යයෙන් ඒක දැනගන්න අවශ්‍යත් නැහැ ඔව් අන්න ඒකයි වැඩේ එහෙම ඒ විෂයට අදාළයි නම් තේරෙන්නේ නැති මොකද්ද මේ හිව කාරණාව කියලා හරි ඊළඟට මේ සාමාන්‍යයට තවත් වැදගත් වෙන කතාවක් තමයි දැන් විවාහය කිව්වට පස්සේ විවාහයේදී අනිවාර්යෙන් මේ පොරොන්දම් බලන පොරොන්දම් ගැලපෙන්නේ නැතුව දෙපැත්තකට වෙන්න වෙන ඕවගේ ප්‍රශ්න ගණනාවක් එනවා මං අහන්නේ දැන් විවාහයකට පොරොන්දම් බලන මොනිට නැත්තම් මේක මේ මේ ඇවිල්ලා මොකක් හරි එකකටද මේක දාගෙන තියෙන්නේ මේ කේන්ද්‍ර බලන්න ඕනි කියලා. විවාහයකදී විශේෂයෙන්ම මේ පොරොන්දම් බැලීම මම එච්චරම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ අපිට ඕකේ ගන්න පුළුවන් පොරොන්දම් ගණක් කියද්දී ඔන්න නක්ෂත්‍ර පොරොන්දම ගන්නවා, ඝන පොරොන්දම ගන්නවා. දැන් ඔන්න මෙවැනි දේවල් වල ගොඩක් ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා ජෝස්සේ ගැන කතා කරද්දී. මේ කතාව ඇත්තම පැය ගාණක් අපිට කතාර්ථයක පොරොන්දම් සම්බන්ධව. මම ආට කෙටියෙන්ම කියන්නම් නක්ෂත්‍ර පොරොන්දම තමයි අපේ පළවෙනි එක. ඊළඟට ඝන පොරොන්දම තියෙනවා. ඊළඟට මාහේන්ද්‍ර පොරොන්දම තියෙනවා ඊළඟට ස්ත්‍රී දීර්ඝ පොරොන්දම තියෙනවා ඒ වගේම යෝනි පොරොන්දම තියෙනවා ඒ වගේම රාශි පොරොන්දම තියෙනවා ඊට පස්සේ රාශි ආදි පොරොන්දමක් තියෙනවා ඒ වගේම වෛශ්‍ය පොරොන්දම කියලා තියෙනවා රජ්ජු පොරොන්දම තියෙනවා වෙද පොරොන්දම තියෙනවා රුක්ෂ පොරොන්දම තියෙනවා ඊට පස්සේ අපිට ආයෙ ගන්න පුළුවන් ආයුෂ පොරොන්දම පක්ෂී පොරොන්දම භූත පොරොන්දම ගෝත්‍ර පොරොන්දම වර්ණ පොරොන්දම ඒ වගේම අපිට විශේෂයෙන් ගන්න පුළුවන් ලිංග පොරොන්දම වගේ එකක් නාඩි පොරොන්දම දින පොරොන්දම සහ ග්‍රහ පොරොන්දම කියලත් අපි ওই පොරොන්දම් ඉස්සර ගැන කතා කරද්දී ඔන්න ඔක අනිවාර්යයෙන් බලනවා විවාහපත් වෙන අයගේ ඒ වගේම අපේ තියෙනවා මේ යුචි වර්ග විභාගය කියලා එකක් අපේ මේ ජෝස්සේදී අපි ඒක බලනවා අනිවාර්යයෙන්ම කෙනෙකුගේ ජනපත්‍ර පරීක්ෂා කරද්දී මේ යුචි වර්ග විභාගය කියන්නේ මොකද්ද කියන එක මම හිතන ගොඩක් අය දන්නේ නැහැ මේකද විශේෂයෙන්ම කියනවා රේවති අස්විද බෙරණ කැති රෙහෙන ඒ වගේම මෝසිරස වැනි අන්නේ නැකත් 6 ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම නැකත් දෙකට ඇතුළත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම අපි කියනවා භාර්යාවට ස්වාමියාව ඉතාමත්ම ප්‍රිය වෙනවා කියලා විවාහ ජීවිතේ ලස්සනට ගෙනියන්න පුළුවන්. ඒ වගේම අද පුණාවස පුස අස්ලිය ඒ වගේම මා මෙන්න මේ විදිහ නැකත් තියෙනවා නම් ඒ වගේම අපිට පුවපල් උතුරුපල් හත සිත සා විසා අනුර කියන එකටත් අපිට මෙහෙට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික ඇතුළත් වෙලා තියෙනවා නම් අපි කියනවා ස්ත්‍රී පුරුෂයන් දෙදෙනාම දෙදෙනාටම බොහොම ප්‍රියයි. බොහොම ආදරෙන් ඉන්නවා. කවදා වෙන්වීමක් වෙන්නේ නැහැ කියලා ඉතින් අපි ඔක ඉන්නවා. එයාලා බොහොම සතුටෙන් ජීවත් වෙනවා උන්ගේ කැදැල්ල කියලා කියනවා. ඒ වගේම දෙට මුල පුවසල උතුරුසල සුවන දෙනට සියාවස පුවපුටුප උත්‍රපුටුප කියන මෙන්න මේ නැකත් ටික නම් එතනට ඇතුළත් වෙලා තියෙන්නේ. අපි එතනදී කියනවා මේ විශේෂයෙන්ම ස්වාමියාට බිරිඳව ඉතාමත්ම ප්‍රිය වෙනවා කවදා සැක කරන්නේ නැහැ. අපි ඔක යුජි වර්ග විභාගෙත් අපි අනිවාර්යෙන් මේක බලනවා. තවත් තියෙනවා මේක එක් දින පොරොන්දම් කියලා තියෙනවා. බොහොම සීහුම් බැලීමේ ක්‍රම තියෙනවා. මේ කතරණ කියොත් විශාල පරාසයකට යන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මේ පොරොන්දම් ගැන කතා කරද්දී අපි මතක තියාගන්න මේ පොරොන්දම් කියන එක ඒ හැටිම තේරුමක් නැහැ. ඒක එහෙම තේරුමක් නැහැ කියලා මම කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි බලන්න ඕනේ මේ දෝෂයන් ගැන. හරිද? මේ මේ පොරොන්දමකදී අපි බලන්න ඕනේ මේ පොරොන්දම් බැලීමම නෙමෙයි විවාහ පරීක්ෂාවදී අපි කරන්නේ. අපි බලන්නේ මේ දෙන්නත් එක පවුලක් ගෙනියන්න එපේ. පවුලක් ගෙනියනවා. මේක දැන් අපි අර පාරම්පරිකව අපි පවත්වාගෙන ආපු ජෝස්සේ කර්මෙම මම ඉදිරියට ගෙනියන්නේ නැහැ. මම මේක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා අරට කිව්වනේ. ගොඩක් අය හඳහන් පරීක්ෂා කරලා මම ඒක අරගෙන බලලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකෙදී අපි විශේෂයෙන් බලන්න ඕනේ දෝෂයන් තියෙනවද කියන එක. ඒකේ පොරොන්දම් ඉස්ස ගැන ඒ තරම්ම තකනක වැඩක් නැහැ. මොකද ඔයාලට මම විශේෂම කියන්න ඔය ಭಾರತින් ආපු දේවල්නේ. එතකොට ඒකෙදී අපි බලනවා ඔය ආවිෂ පොරොන්දම එක වගේ බලනකොට ඔයා හලදී ඒ දවස්වල මේ සති පූජා කියලා ඉන්දියාවේ පැවතුනා. එතනදී බලනවා මේ
හස්බන්ඩ් මට කලින් මැරනවාද? මැරුණොත් එහෙම දර්ශායට පැනලා මැරෙනිනව පණ පිටි. ඒසම් මට කලින් හස්බන්ඩ් මැරනවා නම් මම යවන් ඉන්නේ නැහැ. ජෝසෙ වේදියා අතින් වැරදීම ගේ හරි කියවුනොත් එහෙම නිකන් නිකරුනේ නිර්අපරාධයේ වෙන්න තියෙන එකතු වීමක් නැති වෙලා යනවා. ඒ හින්දා මම හිතන්නේ මේ දෝෂයන් පැහැදිලිව බලන්න විශේෂ අංගාර දෝෂ අපේ කුජ දෝෂය කියන්නේ ඒවා චන්ද්‍ර දෝෂ ඔව තියෙනවා. දෝෂයන් ටික බලවන හරි අරවත් යම් තාක් දුරකට අරගෙන කියන්න පුළුවන් පැහැදිලිව ග්‍රහචාරයන් දෙක අරගෙන අපිට රුක්ෂ වලින් විශේෂයෙන් යෝනි වලින් අපිට මේව කියන්න පුළුවන් මේ දෙන්නේ ගමන කොහොමද කියලා. ඉතින් ඔය කෙටියෙන්ම කිව්වොත් පංචාංගය කියන්නේ ඒක ගැනත් කිව්වා. දැන් ඔය ඇහුවේ පොරොන්දම් 20 ගැන. පොරොන්දම් 20 ගැන ඔය ටික තමයි ඉතින් කියන්ති. හරි. පොරොන්දම් ගැනත් අපි මේ විදිහට කතා කරා. දැන් මේ තියෙනවනේ අර මේ ආරක්ෂාවල් දානවා කියලා එක හරි මාතෘකාවක් තියෙනවනේ. ඉඩමට නැත්තම් ගෙදරට ආරක්ෂාවල් දානවා. මේක ජෝතිෂ්‍යත් එක්ක සම්බන්ධ දෙයක්ද? නැත්තම් මේක වෙන විදිහකටද මේ වැඩ කටයුත්ත වෙන්නේ? ඔව්. මේක මෙහෙමයි. ජෝස්‍ය සම්බන්ධයි. ජෝස්‍ය කියන්නේ ඒක ගණිත විද්‍යාවක් තියෙනවා. ඒකේ මේකේ යම් දෙයක් තියෙනවා. නමුත් ඔය දැන් අපි හැම දෙවලකටම ගියහම ගොඩක් කරාට කියන යකෙක් බලවත් වෙලා ඉන්නවා කියලා. එක්කෝ කවුරුන් හෝ දෙයක් කරලා කියලා කියනවා. දැන් ඔබ දන්නවා ඇති දෙවලකින් වැඩක් කරගන්න ගියාම ලක්ෂයක් එකමාරක් ඉල්ලනවා මිනිස්සු මෙතන ඩයිල අපිට කියනවා. ඒතර අල්ලපු ගෙදර ගෙනාට ඔයාව වටීද ලක්ෂ එකමාරක් දෙයක් වියදම් කළා මේ හනවිනයක් කොඩිනයක් බන්ධනයක් කළා දැන්. එහෙම නැහැ අර හැමෝටම කියන පොදු එක කියනවා. ඉතින් අර අහිංසක මිනිස්සු අසරණ වෙලා ඉතින් කියන දේ පිළිගන්නවා. ඔළුව හොල්ල හොල්ල නටන නටනේ ඔයගොල්ලෝ කියන්නේ. ඉතින් ඒතර පිළිගන්නවා. මම හිතන්නේ ඔය කියන තරම් යකු මේවට දිස්ති වෙන්නේ නැහැ. ඒ වට ඒගොල්ලන්ට එන්න පරිසරය හදලා තිබ්බ පැහැදිලිවම එනවා. ඒ වගේ විශේෂයෙන් අපි ආව නිවාස පරීක්ෂා කරන්න ගියාම මේ වාස්තු දෝෂ තියෙන්නේ. ගොඩක් වෙලාට වාස්තු දෝෂ. ඒවා පොඩි පොඩි වෙනස්කම් කරාම ජීවිතේ ගොඩක් ගොඩ නැගිලා තියෙනවා. ඒකේ අනිතේ විශේෂයෙන්ම කියන්න ඕන දැන්ස් මේ තමන් කඩන වැටෙනවා නම් ගොඩක් අයත් එක්ක කතා කරනකොට අපි දැනලා තින්නේ මේගොල්ලෝ ඒගොල්ලෝ සර්සන්න ශ්‍රේෂ්ඨය පිළිබඳ දැනුමක් නැහැ. ඒගොල්ලෝ නොලෙජ් එකක් නැහැ තමන් කරන්නේ මොකද්ද කියන එක ගැන. ණය අරගෙන ඉවරලා හරියට ඉන්වෙස්ට් කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඉතින් ඒතොර අර ප්‍රශ්න කන්දරාවක් එනවා. ඒක ඊට පස්සේ හඳහන උස්සගෙන ගියාට හෝ දෙවලකට ගියා කියලා මම හිතන්නේ නැහැ. මේක සාර්ථක ප්‍රතිඵල ලැබෙයි කියලා. එහෙනම් ඒ වෙන්නේ දේවල් නෙමෙයි අපිට බලන්න පුළුවන් අරම දෝෂ තියනවාද කියලා. විශේෂයෙන් වාස්තු දෝෂත් මෙන්න මේ උපන් වෙලාවට අනුව තියෙන විදිහත් අරම කිව්ව අර අදුෂ්‍යමාන බලවේගත් තුනම එකතු කරගෙන ලඝුවක් විතර අරගෙන බලලා පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. හ්ම්. දැන් වාස්තු දෝෂ ගැන ඔබතුමා කතා කරපු හින්දා ඒ කියන්නේ ඔබතුමා වාස්තු දෝෂ ගැනත් බලනවා. වාස්තු විද්‍යාව ගැනත් හදාරලා තියෙනවා. ඒ කියන්නේ මනස දැනුමක් තියෙනවා. අනිවාර්යයෙන්ම. අපි දවසක අපි ඉදිරියේ දවසක අපි වැඩසටහනක් කරමු මේ වාස්තු දෝෂ. මං හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ට සමහරක් ප්‍රශ්න තියෙනවා. අපේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවද? මේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවද? එහෙම දෝෂ පිළිබඳව දැන් හැමෝටම ගෙදරට ගෙන්නලා බලා ගන්න බැරුව ඇතිනේ. එහෙනම් අපිට සුළු අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නේද ඊළඟ වැඩසටහනකේ? අනිවාර්යයෙන්. අපි ඊළඟ වැඩසටහන තනි කරමු වාස්තු දෝෂ ගැනම කතා කරමු. වාස්තු දෝෂයක් කියන්නේ මොකක්ද? ඒක කොහොමද මග හරව ගන්න පුළුවන්? දැන් ගොඩක් මට ඇවිල්ලා කියනවා වාස්තු විද්‍යාඥයෝ දෙන්නේ තුන් දෙනෙක් ගෙන්නලා ගේ දෙතුන් පාරට කඩන්න උනා කියනවා. ඉතින් අර කඩනව නෙවෙයි කඩන එකද වාස්තු දෝෂ වලට පිළියම ගේ කඩන එකද? නෑ. ඒවට පොඩි පොඩි විකල්ප තව තියෙනවා. කඩන එක නෙවෙයි. ඔකේ දිගපල්ල 90 ඒකේ තියෙන අයවැය පාර්තරය අපි බලනවා. ඒක විශේෂයෙන් ගෘහමූලික යමුල් කරනවා. මේවා පැහැදිලිවම තියෙනවා. නැති දේවල් නෙවෙයි. නමුත් අර කියන තරම් යකු කළු නැහැ කියන එක තමයි කියන්නේ. පොඩි පොඩි දේවල් එකතු කිරීමෙන් මේවා निराකරණය කර ගැනීම හැකියාව තියෙනවා. එහෙම තමයි වෙන්නේ. අනිවාර්යයෙන්. හරි. වාස්තු දෝෂ ගැන එහෙනම් අපි ඉදිරියේදී කතා කරමු. ඔව්. දැන් මේ විශේෂත්වය දැන් මම මේ ස්ථානයට අඩිය තිබ්බට පස්සේ මේ ස්ථානයට ආවට පස්සේ දෙවලට ආවට පස්සේ මම දකිනවා හැමතැනම බුදු පිළිම. අර අපි කලිනුත් කතා කරා පරිත්‍යාග වලින් මේ හදන පිළිම, මේ හදන ප්‍රතිරූප මේ දැන් බුදු පිළිම මේ විදිහට නිර්මාණය කරලා තියෙනවා. සමහරව චෝදනාවක් කියලා කරනවා නේද ඔබතුමාලා? මේ බුදුහාමුදුරුවෝ මේ ජ්‍යොතිෂ කියන එක ප්‍රතික්ෂේප කරා. ඇයි එහෙමනම් මේක අරගෙන යන්නේ? ඇයි මෙතන බුදු පිළිමක් නිර්මාණය කරලා වන්දනාමාන සිරු කටයුතු ටිකක් සිදු වෙන දනග මේ ජ්‍යොතිෂ කරන්නේ? මේක ප්‍රතික්ෂේප කරාද? හොඳයි. මම කතා කරන්න. ඒතර මේක පිළිම හදලා තිනවා කියලා දැන් හැමෝම අහනවනේ සාල පිළිම ගොඩක්. ඒතර මෙතන ඒ වෙලා තියෙන ප්‍රශ්න තියෙන මිනිස්සු තමයි එන්නේ. ඒගොල්ලන්ගේ හදවතර දෙයක් දැනෙන්න එයාලගේ මනස සූපත් කරන එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ. ඒක කරාට පස්සේ අනිත් ප්‍රශ්න නෙමෙයි කියන එක එයාලට දැනෙනවා. ඒතර මෙතන ස්ථානය මොකද්ද කියන එකනේ අපි මේ පෙන්වන්නේ පිළිම තියෙන්නේ. ඒවා වඳින්න පුදන්න අද බෝධි පූජා තියන්න පුළුවන්. බෝ රුක්ෂ පැල කරලා තිනවා. ඉතින් ඒට 28 බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ වෙන්නවා. 500ක් මහරහතන් වහන්සේලාගේ පිළිම මේ ස්ථානයේ නිර්මාණය කරනවා. ඉතින් හැමදේම තියෙන අර කෙනෙකුගේ හදවත සූපත් කරන්න බුදුහාමුදුරුවෝ ජෝස්සේ ප්‍රතික්ෂේප කරාද කියලා අහලා තිනවා. මම කියනවා පැහැදිලිව බුදුහාමුදුරුවන්ගේ දර්ශනය බුදු ගැන හොයන කෙනෙක් නම් ඒකෙදි කියනවානේ මේ මමත්වයක්වත් නැති දෙයක්. හරිද? ඒක බුදුහාමුදුරුවෝ ගොඩාක් අභිධර්ම දේශනා සූත්‍ර දේශනාවල තියෙනවා. ඉදිරියේදී අපිත් ඕක ගැන විශේෂයෙන් ඇත්තම කතා කරමු. මේකෙදි අපි මේ හැමෝම දන්න කර්ණීය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කොට උත්තර දීලා තියෙනවා.
හරිද? කණිමත් සූත්‍රය අපි දන්නවනේ කර්ණීයමත් කුසලේන කර්මයක් කරන්නේ කරවන්නේක් නැහැ කියලා පටන් ගන්නකොට එතන දැන් ඕකේ බලන්න අවසාන පදපේලියල් තියෙනවා වීගත මිද්දු. හරිද? ඒතන් සතින් අරිට්ඨය බ්‍රහ්ම මේතන් විහාරං ඉදම්මාහු. ඔය කතාවේ කියන්නේ මේ අපිට වෙච්චි කලබගෑනියක් ගැන. හරිද? වීගත මිද්දු කියන්නේ අර සිංහල උපසර්ගයක් තමයි වී කියන්නේ නැහැ කියන එක. ගත කියන්නේ ශරීරය. මිදිච්ච තැනක් තියෙනවා. වීගත මිද්දු. ඒතන් සතින් අදිට්ඨය. මම ඔයාලගේ ප්‍රශ්නේ උත්තරේ මේක තියෙනවා. ඒතන් සතින් අදිට්ඨය. එතන සතිය පවත්තන කෙනෙක් නැහැ. හරිද? බ්‍රහ්ම මේතන් විහාරං ඉදම්මා. හැබැයි එතන බ්‍රහ්ම විහාර තමයි වැඩ ඉන්නේ බුද්ධ විහාර නෙවෙයි. දිට්ඨින්ච අනුපගම්ම සීලවා. දිස්ත්‍යයට නොපෙමිනි සීලයක් එතන තියෙනවා. දිට්ඨින්ච අනුපගම්ම සීලවා දර්ශනේන සම්පන්නෝ ඒක නෙවෙයි වෙනවා දර්ශනයකටයි ඔබපත් වෙන්න ඕනේ කාමයේසු විනේයගේ තන් කර්මය කරන්නෙක් කරවන්නෙක් නැහැ එහෙම නැති තැනක් අපි හැමෝටම තියෙනවා එහෙම කෙනෙකුට එවැනි දේ පැහැදිලිව දර්ශන දැක්කම නහි ජාතු ගබ්බ සංයම් පුනරේතීති කියලා කියන්නේ නැවතත් මව කුසක උප්පත්තිය ලබන්නේ නැහැ මේ කියන්නේ පැය 24ක් ඇතුළත අපි පැය 8ක විතර කාලයක් ධනුෂ් තද නින්දකට කියලා යනවනේ එතකොට ඔයාට තියෙන වත්කමුත් නැහැ ඔයාගේ කිසි දෙයක්වත් නැහැ ඔයාට ඔයත් නැහැ. එතකොට නැවතත් මේ අවදියට පැමිණීමත් එක්ක තමයි මේ හැම ආරම්භණයක්ම අමුණගෙන යන්නේ. එතකොට බුදුහාඳුරෝ කියනවා මමත්වයක් නැති. අසකරණාසේ දිව ශරීරේ ගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ගන්න නැති තැනක් ගැන තමයි බුදුහාඳුරෝ කතා කරන්නේ. තද නින්දයි අවදිය අතර ඇති මුලාව. අවදිය අපි එතන. එතකොට එතන කෙනෙක් පුද්ගලෙක්ව පිළිගන්නේ නැති දහමක් ජෝසෙප් පිළිගනීද? ජෝසෙප් පිළිගන්නේ නැහැ බුදුහාමුදුරේ ධර්මයේ තමාවක පිළිගන්නේ මමත්වයක් පිළිගන්නේ නැහැ. ඒකත් අභිභවගිය තැනක්. එතන බොහොම මේ ශාන්තෝ නිර්මල තැනක්. ඒක ඇවිල්ලා පැහැදිලිවම මේ අවබෝධයකින් උන්වහන්සේලා ඉන්නේ. උන්වහන්සේලා ඉරහඳ රහතාරු ගා නෙවෙයි එතන ඉහටත් දන්නවා. නමුත් මමත්වයක් පිළිගන්නේ නැති මමත් නැති දහමක් තුල ජෝසෙප් වොන්ති. ජෝසෙප් බුදුහාමුදුර පිළිගත්තේ නැහැ. ඒක තමයි මට කියන්න තියෙන එක. ඔයිට වඩා දේවල් කියත හැකි. අපි ධර්ම දේශනාවන් තිනවා. ඕන තරම් තිනවා අපිට කතා කරත හැකි. එතකොට ඊළඟ ප්‍රශ්නේ එනවා. එහෙම පිළිගත්තේ නැති දෙයක්. ඔබතුමා මොකද්ද මේ අරන් කරන කටයුත්ත? ඇයි ඔබතුමා මේ පිළිගත්තේ නැති දෙයකට සේවයක් කරන්න එන්නේ? අපි කොතනද කියනවාද බුදුදහමයි ජෝසෙයයි බුදුහාඳුර කියපු ධර්මය තමයි අපි මේ අභිසම්බිධානයේ යන්ත්‍රය ඉල්ලගෙන මෙහෙම මෙහෙම කරන්න කියලා කොතනද මම නම් කියන්නේ. යන්ත්‍රයක් ඉල්ලගෙන නෙවෙයි වැඩේ කරන්න ඕනේ. ඔය හැම ගොඩක් දේවල් වල තියෙන මෙයා නෙගටිව් මිනිස්සුන්ව පොසිටිව් කරන සිස්ටම් එකක් ගැන තමයි කියන්නේ. පොසිටිව් ගා හැමදේමත් ඔබින නැහැනේ කාලෝචිත නැහැ. දැන් කොවිඩ් වගේ දෙයක් වුණත් පොසිටිව් ගියොත් එහෙනම් අපි කවුරු සතුරු වෙන්නේ නැහැ. හැමදේම පොසිටිව්ව සතුරු වෙන්නේ නැහැ. නෙගටිව් ඒවා සතුරු වෙන දාලා තියෙනවා. නමුත් අපි බුද්ධ කියන තැන නෙවෙයි මේක ඉරිචි භාවිතය. ඉරිචි වරුන් විසින් අරන් ආපු එකක්. බුදුන්ගේ සිදුහත් කුමාරයා උප්පත්තියට කලින් තමයි ඒව ඇවිල්ලා තියෙන අපි දන්න උන්වහන්සේ බුදු වෙනවා කියලාත් අර මොමකෝ බල්ලා කිව්වයි කියලා කියනවා. නමුත් මම ධර්මය ගැන ටිකක් අධ්‍යයනය කරන කෙනෙක් හින්දා මම දන්නවා මෙහෙම මං හිතන්නේ නැහැ බුදු වෙන කියන්නේ එයා පැහැදිලිව එයාගේ අවබෝධය දකින්න දර්ශනයක් නේක ජෝසෙප් කියන්න බැරුව බෑයි කියලා තමයි මගේ විශ්වාසය. නමුත් එහෙම කතාවක් තියෙනවානේ. ඒතොර දැන් අවුරුදු 5000 ගණක් විතර ඈත අතීතයක් මේකට තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා තියෙනවා. බොරුවක් නම් මෙහෙම පවත්වගෙන යන්න බෑ. පවතින්න බෑනේ. බොරුවක් එකතැන ලප්තනම ලොප්පෙලා යන්න බෑ. දැන් මේක ඔය අපිට විවේචනය කරන්න හුඟක් අයගේ කෙවල්වල හඳහන් තිනව හැමෝටම. ඒගොල්ලෝ දන්නේ නැතර ඒගොල්ලෝ ඒවා බලනවා. බලන අනිත් අයට ඒගොල්ලෝ භෞතිකවාදීව එයාලට දැනෙන්නේ නැති හැමදේම හැටපෙන්නේ නැති හැමදේම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කිසි දෙයක්. ඊළඟ කාරණාව තමයි මට කියන්න නම් අපේනොත් අහලා තියෙනවා මෙහෙම අපි ඔයාලත් එක්ක කතා කරන්න කැමති මේ කියලා. ධනුෂ ඔයා වගේ කෙනෙක් ඇහුවට කමක් නැහැ. ඔයා ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. ඔයා උත්තරේ දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයා මාධ්‍යවේදී. ඔයා කරන්නේ අනිත් අයට මේක එක්ස්ප්ලেইন කරනවා. මේ මෙහෙම දෙයක් තියෙනවා. මේක ඔයාලා අහගන්න. මට දැනුම මොකුත් නැහැ. නමුත් මේ අපෙන් ප්‍රශ්න කරන්න එන මිනිස්සුත් උත්තර දන්නේ නැහැ. හැමෝම දන්නේ ප්‍රශ්න විතරයි. දැන් අනිත් කෙනා උත්තරේ නොදන්න වුණාම මම මුට මේ සූසල ගහලා කියන්න බෑ. කියන්න බෑ. එයා මගෙන් කවුරු හරි ප්‍රශ්න අහන්න එනවා නම් අනිවාර්යෙන් පැහැදිලිව මෙයා දැනගන්න ඕනේ ජෝසෙප් කියන්නේ මොකද්ද? මම අහන්නේ ප්‍රශ්න තුනයි. ඒ තුනට උත්තර දෙන්න බැරි නම් යන්න තමයි තියෙන්නේ. එයා දැනගන්න ඕනේ උත්තරේ. ඔය ඔය අවිචාරාත්මක ਵਿਚාරයන් වල තියෙන්නේ හැමෝටම ප්‍රශ්න විතරයි. අපේ රටේ ඉන්න මම හිතන්නේ පාලක පක්ෂයේ ඉඳලා හැමෝටම තියෙන ප්‍රශ්න විතරයි. ප්‍රශ්න ගොඩක්. හැමෝම අහන්නේ ප්‍රශ්න. උත්තර අහන්නේ අපෙන් වෙන්න ඕනේ. උත්තර නෑ අපි ගාව. එතන මං කොහොමද නොදන්න කෙනෙකුට මේක කියන්නේ?
සමහරු මේ සෙනසුරු කියන දේ දාලා මිනිස්සු බය කරනවා නේද? සෙනසුරු දැන් ඔබට සෙනසුරු වල මේ උදා වෙලා තියෙන්නේ මහරි අපල ඉස්සරහට මේ වගේ දේවල් කරන්න ඔහොම බය කරනවා. ඇත්තට සෙනසුරු ඔය කියන තරම් දරුණුද නැත්තම් නපුරුද? මොකද්ද මේ සෙනසුරුගේ තියෙන ප්‍රශ්නේ? සෙනසුරු කියන්නේ එක ලග්න භාවයක අවුරුදු දෙකමාරක් ඉන්නදී වසර 30ක පමණ කාලයක් කෙනෙකුරෝක අවුරුදු 60ක් ජීවත් වුණා නම් දෙපාරක් සෙනසුරු බලපානවා. සෙනසුරු කියන්නේ එයා ඉන්න තැනට හානියක් කරන ග්‍රහයෙක්. ඒ කියන්නේ ඔයාගේ ධනස්ථානයට මෙයා આવොත් එහෙම ඔයාගේ වැයස්ථානයක් වෙනවා. එතකොට එතනදී හානියක් වෙනවා. නමුත් මේකදී වාසි වෙන තැනුත් තියෙනවා. මම අරකට ඊට කලින් කිව්වා ත්‍රිතකයක් ගැන අපි කතා කරනවා. 6 වෙනි භාවයේ 8 වෙනි භාවයේ 12 වෙනි භාවයේ 6 වෙනි භාවයේ රෝගස්ථානේ. රෝගස්ථානයේ මේ සෙනසුරු આવොතින් ලේසියට මේ මොස්සයා ලෙඩ වෙන්නේ නැහැ. ඇයි මෙයා ඉන්න තැනට හානියක් කරන්නේ? ලෙඩ වෙන භාවයකට ආවොත් මෙයා ලෙඩ වෙන්නේ නැති වෙන්නයි වැඩ කරන්නේ. හරිද? එතකොට 7 වෙනි භාවයට ආවොත් මංගල අපි සිකුරු ග්‍රහයෙම ඉන්න හැමෝම කියන්නේ ඔතන ශනියාවත් අනිවාර්ය විවාහය දෙකට වෙනවා. අපි දැකලා තියෙනවා අනන්තවත් කියලා දෙනවා. දැකපු ගාම මහන ශනි හිටියොත් විවාහය ඉවරයි නේද? අනිවාර්යෙන්ම ඉවරයි. ඊට පස්සේ 8 වෙනි භාවයේ මේක අපි කියන රෝගස්ථානය කියලා. රෝගස්ථානයට මේ සෙනසුරු ආවොත් ලෙඩ වෙන්නේ නැහැ. ලේසියට මේක ලෙඩ වෙන්නේ නැහැ. ඉතින් ඒ එතනට එනවනම් හොඳයි. ඊළඟට වැයස්ථානේ 12 වෙනි ස්ථානයේ සෙනසුරු ආවොතින් ඒක අයස්ථානයක් වෙනවා. එහෙනම් ලැබීම් වෙන්න පටන් ගන්නවා. එතකොට සෙනසුරු කියන තරම් නරක නැහැ. නමුත් අනිත් භාවයන් වල පිහිටුවොත් හිතා ගන්න වැඩ දේවල් එනවා. ඉතින් විසුඳ විය බටකොල කෑවයි කියනවනේ. මේක පැහැදිලිවම රිස්ක් එකක් තියෙන දෙයක්. අන්නර 6 සහ 8 12 පිහිටනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි වෙන්නේ. මේ දැන් තවත් හරි ප්‍රසිද්ධ දෙයක් නේ මේ කාල සර්පයෝග කියලා තියෙනව නේද? එහෙම දෙයක්. මොකද්ද මේ 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 දෙයත් අපිට ඒක දෙය ගැනත් පොඩි විස්තරයක් අපි මේ සර්ප ග්‍රහයන් ගැන අපි කතා කරද්දී විශේෂයෙන්ම රාහු සහ කේතු මේකලා අපේ මේ රාශිගත වෙන්නේ නැති ඡායාග්‍රහයන් විදිහට තමයි අපි කතා කරන්නේ. අපේ මේ ලග්න අපි කොටුව ගැන කතා කරද්දී මේක අංශක 360කට අපි මේක බෙදා ගන්නවා. මේකේදී අංශක 180ක කෝණයක රාහු සහ කේතු පිටලා ඉඳලා අන්තිම වල වෙන ග්‍රහයන් පිටලා නැත්තම් එතන කාල සර්පයෝග මුල් කරනවා. එහෙම නැත්නම් එක ග්‍රහයක පමණක් ඉඳලා අනිත් ටික එතනත් ගැටලුවක් තියෙන එක විශේෂයෙන් බලන්න ඕනේ. කාල සර්පයෝගය කියන්නේ සර්ප ග්‍රහය දෙන්න ගැන කතා කරද්දී කතා අර්ධය ගොඩක් දේවල්. ඒකෙදී හැබැයි කාල සර්පයෝගය ලැබුවට පස්සේ ගොඩක් විනාශයන් වෙනවා. නමුත් ඒකෙන් ඉපදිච්ච මහාචාර්යවරු වෛද්‍යවරු ලෝකේ හොල්ලොම් මිනිස්සු ඔය කාල සර්පයෝගයෙන් ආවා. ඒකම කියන්නේ නොලෙජ් එක පරයනවා මේ සියලුම දේවල් වලට. තමන්ගේ දැනුම තමන් දැනගන්න ඕනේ මට මෙහෙම දෝෂයක් තියෙනවා. ඒ දෝෂය තියෙනවා කියලා දැනගත්ත තැන ඉඳලා දෝෂය පරිසම් දෙන්නේ නැහැනේ. අපි දැනුවත්නේ. නේ ඒක අපි දැනුවත්. දැන් අපි ගල් ගොඩක් වුණත් අස් කරාදී ඔතන සර්පෙක් ඉන්නව දැක්ක නැත්නම් අපි ගල් ටික අදිනවනේ. සර්පෙක් දැක්කොත් එහෙම ඉන්නව. ඒත් අදිනවා. අදින්නේ ආධාරකයක් අරගෙන. ඒ සර්ප දෂ්ටණයක් වෙන්න පුළුවන්. එතකොට සර්පයා දෂ්ටණය වෙන්නේ නැහැ. දැනුවත් හින්දා. ඒ නිසා දැනුවත්භාවය තමයි වටින්නේ. මෙතනදී වෙන කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඒ ටික තමයි මට කියන්න දෙන්නේ. බය වෙන්න නම් එපා. මේ හඳහනේ පැහැදිලිව කියන දේවල් කියන්නේ වෙනවා කියන එක නෙමෙයි. වෙන්න තියෙනවා මේකෙන් මගහැරලා පොඩි ෂෝට් කට් එකකින් යන්න කියන එක තමයි කියන්නේ. හරි. හරියට ගත්තොත් එහම අර දරුණු අපල තියනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ දරුණු අපලේ දැනගෙන කොහොමද ඒක මගහැරවගෙන ජීවිතේ ලස්සන කරගන්නේ? ජීවිතේ සුන්දර කරගන්නේ. එහෙම නැතුව මේ ජ්‍යොතිෂය කියන්නේ අර ප්‍රපාතයකට සමහරු කියනවනේ කේන්දරය බලව්වට පස්සේ තමයි අපල පටන් ගන්න කියනවනේ. එහෙම ජනප්‍රිය වැකියකුත් තියෙනවා. ඔය ඇයි අය ඍණාත්මක වෙනවා එතන ඉහාට. කේන්දරේ බැලුවට පස්සේ තමයි අපල පටන් ගන්න. අපල පටන් ගන්න. ඒක ඇත්ත. ඒක ඇත්ත. කේන්දරේ බලලා අපල පටන් ගන්න නෙවෙයි තියෙන අපල ටික දැනගෙන ඒ ටිකට කොහොමද විසඳුම් පිළියම් හොයාගෙන ජීවිතේ වැටෙන්නේ නැතුව හරි ගමනේ යන්නේ කියන එක තමයි මෙතනින් අවශ්‍ය වෙන කාරණාව. හරි. අපි බොහෝ දේවල් කතා කරා. ඊළඟ වැඩසටහනේ ඔබට පොරොන්දු කුද්දුන්න වාස්තු විද්‍යාව වාස්තු දෝෂ ගැන කතා කරනවා කියලා ඔබතුමාට අවසාන වශයෙන් දැන් ඔබතුමාගේ වැඩසටහන් බලන රටේ ලෝකේ ධනුස් ලොක්ස් ප්‍රථම වතාවට අපි මෙතුමත් එක්ක මේ වැඩසටහනක් කරාට මෙතුමව දන්නවා අන්තර්ජාලය හරහා නොඑක් වැඩසටහන් වලින් මෙතනට මං හිතන්නේ සිකුරාද දවස් වලට නේද? සිකුරාද පමණයි මම වැඩ කරන්නේ. ආ සිකුරාද දවස් වලට අපේ මේ ස්ථානයේ බොහෝ පිරිසක් එනවා. ඇඟිල්ලක්වත් ගහන්න ඉඩ නැහැ කියලා ආරංචියක් ආවා. ඉතින් මේ එන යන පිරිසට සහ ඔබතුමාට රට ලෝකෙට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද අවසාන වශයෙන්? රට ලෝකෙට දෙන්න තියෙන දේ වෛරස් එකෙන් නෝ අනිවාර්යයෙන්ම ප්‍රසංග වෙන්න. එතන එහාට තමයි අපිට අනිත් හැමදේම කතා කරන්න පුළුවන්. අපි වැසලින් එකේ නැතරින් ගිලා ගහ ගන්න වෙන මේක ASCII গুপ্ত විද්‍යා කටයුතු හොයන්න මේ ASCII යන්න එපා. මේ කාලේ ව්‍යාපාරේ ගොඩාක් ඩවුන් වෙලා තියෙනවා. ඉකොනොමි එක ඩවුන් ලෝකෙ පුරාම. ඒකට গুপ্ত විද්‍යාවෙන් හොයන්න යන්න එපා. ඒ කියන්නේ ඒකට සෙනසුරුගේ බලපෑමක් නැහැ. සෙනසුරුගේ බලපෑමක් නැහැ. ඒක මුළු ලෝකෙටම එනම් බලපාල තියනවානේ නේද? මහ ලොකු විශාල රටවල් වලින් නායක කාමර වලට කොටු ගල්ලා දැම්මනේ. ඉතින් ඒසා ඒවා ගැන අපිට කතා කරන්න බෑ. මේ නමුත් අර අපි කියන්නම් ඉස්සරහට මොනවද වෙන්නේ කියලා තම තම පුත් කියලා. මේ මොහොතේ අර වෛරස් එකක් රටට දීලා අපි හඳහනක්
king karanna puluwan tika thamai oy katha kare vastu dosa thiyenawa oy dekama api ekathu karagena pahadili pratipalayak denna puluwan mena baya wenna epa kiyanna thamai thiyenne danuwat wenna echchara hari tawa tawat obo danuwat karanna me me sheshrayata adalawa tawat noyek maatrukaya yatate tawat danuma pirunu wedasarahanakin hamu wenna balaapurutwe danata api samaganna aibon obutumata aibon